ආයිබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් හැමෝම. අද මම ඔයගොල්ලන්ට අරන් ආවේ මේ කාලෙට ගැළපෙන පෞලි හැමෝටම වේල් 3ටම කන්න පුළුවන් රසම රස කෑම. ඉතින් මේක බබාලටත් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිපේ හදන්නේ. වැඩි දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින්ම ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මම මුලින්ම බිත්තර දෙකක් ගන්නවා. මම මේ ගන්න දේවල් ගන්නේ ගන්න පිටි ප්‍රමාණයට. මොකද මම පිටි ග්‍රෑම් 300කින් තමයි හදන්නේ. ඉතින් ඒ ප්‍රමාණයට තමයි මම මේ දේවල් එකතු කරගන්නේ. ඊට පස්සේ බිත්තර දෙකට මම එකතු කරනවා සීනි තේ හැඳි එකක්. ඊට පස්සේ ඊට්ස් එකතු කරනවා තේ හැඳි එකක්. ලුණු රස අනුව ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්නවා. පස්සේ මම මේකට එකතු කරනවා මද රසනේ වතුර. ඉතින් වතුර මට මේ ටිකට ගියා මිලිලීටර 300ක් විතර. මොකද මම ගත්තේ රුලම් පිටි පූර්ණ තිරිඟු පිටි. ඉතින් ඒ දෙකටම වතුර චුට්ටක් වැඩිපුර ඕන වෙනවා. ඔයාලා පාම් පිටි වලින් හදනවා නම් වතුර මීට වැඩිය අඩුවෙන් ඕන වෙන්නේ. ඒක ඕගොල්ලන් බලලා ටික ටික එකතු කරලා හදාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කලින් ඉස්සල්ලාම රුලම් පිටි ග්‍රෑම් 200කුයි පුණ තිරිඟු පිටි ග්‍රෑම් 100කුයි. මේ පිටි දෙවර්ගයෙන් මම එකට එකතු කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් එක පිටි වර්ගයකින් හදාගන්න කැමති පිටි වර්ගකින්. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා මම මේක තියනවා ටිකක් පිපෙන්න පැයක් හෝ විනාඩි 30ක් 40ක්. ඉතින් ඒක ඔයගොල්ලන්ට බලන්න මේක හොඳට පිපිලා එනවා. ඒ එන වෙලාවට නැවත හදන්න ගන්න පුළුවන්. ඉතින් මේක පිපෙන අතරේ මම ලෑස්ති කරගන්නවා එළවලු ටිකක්. මම එළවලු විදිහට ගත්තේ මේ ටික විතරයි. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් කැමති අවශ්‍ය එළවලු වර්ග ගන්න. ඉතින් මේ තියෙන විනාඩි 40කට විතර පස්සේ මගේ පිටි එක පිපිලා. ඊට පස්සේ මම මේ විදිහට තව ටිකක් කලවම් කරගෙන මේකට කපාගත්ත එළවලු ටික එකතු කරනවා. මම කැරට් ටික ගත්තේ ග්‍රේට් කරලා, අනිත් ඒවා නම් කුඩාවට කපාගත්තා. ඉතින් එළවලු ටිකත් එකතු කරලා හොඳට මේ විදිහට කලවම් කරගෙන මම මේකට තව චුට්ටක් රස වැඩි කරගන්න චීස් ටිකක් එකතු කරනවා. ඉතින් ඒක අවශ්‍යම නැහැ. ඔයගොල්ලන්ට තියෙනවා නම් විතරක් ටිකක් එකතු කරගන්න පුළුවන්. මොකද බබාලා ඇත්තටම චීස් එකතු කරාම රසයි නිකම්ම හදනවට වැඩිය. ඉතින් බබාලා තාස නිසා ඔයගොල්ලන්ට තියෙනවා නම් චීස් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම පෑන් එක මේ විදියට ලිපෙන් තියලා මම ඔලිව් තෙල් ටිකක් තමයි එකතු කරන්නේ. එකතු කරලා පෑන් එක චුට්ටක් රත් වෙන්න දෙන්න, ගොඩාක් නෙමෙයි, අඩු ගින්දරේ තියලා චුට්ටක් රත් කරගන්න. ඊට පස්සේ අර හදාගත්ත මිශ්‍රණය මෙන්න මේ විදිහට ටිකක් එකතු කරලා හොඳට තුනී කරලා හදාගන්නයි තියෙන්නේ. ඉතින් මේක වහලා විනාඩි 3ක් 4ක් වගේ අඩු ගින්දරේ තියන්න. ගොඩාක් වතුර ගතිය වැඩි එළවලු එකතු කරගන්නේ නැතුව වතුර ගතිය අඩු එළවලු එකතු කරගන්න. ඕනිම දෙයක් ඕගොල්ලන් පොඩි බබාලට දෙනවා නම් දබ්බල, මෑකරල්, බෝංචි මේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්, ලීක්ස් ටික. ඉතින් බබාලා කන්න ආස ඕනම එළවලු වර්ගයක් ඕගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම බබාලට වේල් 3ටම මේක දෙන්න පුළුවන්. ගෙදරා අයටත් හොඳයි, බබාලටත් වේල් 3ටම ඕගොල්ලන්ට පුළුවන් මේක දෙන්න. බත් කන්න හොර පොඩ්ඩන්ට මේ වගේ දෙයක් හදලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේ තියෙන මම හදාගත්ත ටික මම ඔයගොල්ලන්ට මේක කැපලා පෙන්නන්න. ඇත්තටම මේක හරිම සුවඳයි, ඒ වගේම රසයි. ඉතින් ඔයගොල්ලන්ට මේක ලොකු අයට නම් මොනවා හරි ඔයගොල්ලන් කැමති නම් ටිකක් සෑරට කරි එකක් හදාගෙන කන්න පුළුවන්. මේ විදිහටම බබාලට දෙන්නත් පුළුවන්. මොකද එළවලු එකතු කරලා බිත්තර එකතු කරලා පෝෂණය සම්පූර්ණ කරලා තියෙන නිසා. එහෙනම් ආයෙමත් දවසක ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් හැමෝටම.